ආයුබෝවන් ඔබ සිළුම්ම දෙනාට සුපුරුදු පරිදි ඔබ අදත් එක්ක විසිරින්නේ Vision Edu ශ්‍රී ලංකා YouTube නාලිකාව සමගයි. ඉතින් දරුවනේ අපි හිතුවා ඔබත් එක්ක ඉක්මනින් 2022 වසරේ පවත්වන ලද සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු විවරණයන් සහිතව සාකච්ඡා කරන්න. ඒ අනුව අද මේ වීඩියෝ තුලින් අපි සාකච්ඡා කරනවා 2022 විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න යටතේ ඇවිල්ලා තියෙන හතරවන ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ පිළිතුරු ගැන මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වෙනවා 2023 වසරේ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා. ඊට හේතුව ඔවුන්ට කලින්ම ඔවුන් ඉගෙනගත් සිද්ධාන්ත ඇසුරෙන් මෙම ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු බලාගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ මාසයේ විභාගයට මුහුණ දුන්නු දරුවන් සඳහා ඔවුන් ලියු පිළිතුරු වල නිර්වද්‍යතාවයේ මෙම වීඩියෝ එක ඇසුරින් පරීක්ෂා කරගැනීමේ හැකියාව පවතිනවා. එනෝ දරුවනි අපි ඉක්මනින්ම සාකච්ඡා කරමු හතරවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ පිළිතුරු. වීඩියෝ එකට යන්න කලින් මතක් කර සිටිනවා ඔබ Vision Edu ශ්‍රී ලංකා YouTube නාලිකාවල නවකෙක් නම් අපිව subscribe කරලා එකතු වෙන්න. බලන්න දරුවනේ දැන් ඕගොල්ලන්ට පේනවා හතරවන ප්‍රශ්නේ මේක ඉතා හොඳ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම බලපූර්ණය ඒ වගේමයි චලිතය කියන පාඩම් යොදාගෙන ආපු ප්‍රශ්නයක් භෞතික විද්‍යාව ප්‍රශ්නයක්. බලමු දරුවනේ ප්‍රශ්නේ දෙස. ABCD යනු තිරස් මාර්ගයේකි AB BC CD ලක්ෂාකට දුර සමාන වේ. AB හා CD මාර්ග කොටස් ඝර්ෂණයේ සහිත වේ. එතකොට මේ AB වල ඝර්ෂණය තියෙනවලු මේවයි. මේවයි පුතා ඝර්ෂණය පවතිනවා කියලා කියනවා. ඊට පස්සේ මේක කියන විදියට ඒ වගේම දරුවනේ මේක CD මාර්ග වලත් ඝර්ෂණය තියෙනවා කියලා කියනවා. හැබැයි BC මාර්ගයේ ඝර්ෂණය නෑලු. BC මාර්ගයේ ඝර්ෂණය නෑලු. BC මාර්ගය සුමට මාර්ගය කියලා කියනවා. බලන්න ගන්න. එහිදී 4 kg ස්කන්ධයක් සහිත තොලියක් තබා රූපයේ දක්වන පරිදි 12 නිව්ටන් තිරස් බලයක් යොදන ලදී. තොලිය B දක්වා පැමිණ පසු තොලියට B දක්වා පැමිණ පසු 12 නිව්ටන් බලය ඉවත් කරන ලදී. CD කොටස ඇතුළු වූ තොලිය D හිදි නිශ්චලතාවයට පත් වී මාර්ගයේ ඝර්ෂණය සහිත කොටස් වල චලිතය යෙදෙන විට තොලිය මත ක්‍රියා කරන ඝර්ෂණ බලය 4 නිව්ටන් බව සලකන. ඒතර ඝර්ෂණ බලයක් විතර ක්‍රියාත්මක වෙන එකක් අපි සැලකිලිමත් විය යුතුයි. එතකොට දරුවෝ වාට තේරෙන්න ඕනේ දැන් පළවෙනි අවස්ථාවේ මුලින්ම ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. වස්තුව නිශ්චල වින්. නමුත් වස්තුව මත 12 නිව්ටන් බලයක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඝර්ෂණ බලයකුත් ක්‍රියාත්මක වෙනවා පෙරලා 4 නිව්ටන් බලයක්. කෙසේ නමුත් බාහිර අසමතුලිත බලයක් හටගැනීම නිසා AB දක්වා වස්තුව ත්වරණයකට ලක් වෙනවා. නමුත් B වලට එද්දී අපේ ගානේ කියනවා B වලට එද්දී මොකද කරන්නේ? මෙහි 12 නිව්ටන් බලය ඉවත් කරනවා. එතකොට 12 නිව්ටන් බලය ඉවත් කරාදී B දක්වා එන්නේ ඔහු කිසියම් ප්‍රවේගයක. ඒ ආපු ප්‍රවේගයෙන්ම තමයි B සිට C දක්වා චලිත වීම සිදුවන්නේ. එහෙනම් B සිට C දක්වා ඒකාකාර ප්‍රවේගයකට ලක්වීමක් සිදුවීමක් අපිට දක්නට පුළුවන්. C සිට D දක්වා ආයත් ඝර්ෂණ බලය ක්‍රියාත්මක කරන වෙන නිසා ප්‍රධාන වශයෙන් යලි මන්දරයට ලක් වෙලා ප්‍රවේගයේ නිශ්චලතාවයට පත්වීම සිද්ධ වෙනවා. එනව දරුවනේ මෙහි A සිට B දක්වා ත්වරණය වීමක්ද B සිට C දක්වා ප්‍රවේගයක් කියලා ලියන්න පුළුවන්. චලිත ස්වභාවය ඒකාකාර ප්‍රවේගය කියලා වඩ ලියන්න පුළුවන්. ඒකාකාර ප්‍රවේගයකට ලක් වෙනවා. සීසන ඩී දක්වා දරුවනේ මන්දණයකට තමයි ලක් වෙන්නේ. මන්දණය වීමක් තමයි නිරූපණය වෙන්නේ. ඊට පස්සේ අපිට කියනවා මේකේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්නේ කියලා හරිම ලේසි. ඒතකොට ආරම්භයේදී මේක පටන් ගන්න චලිතයේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. ඒ නිසා බිඳුවෙන් තමයි චලිතය ආරම්භ කරන්න ඕනේ. ඒක දරුවනේ තොරණයක් නිසා ඔයා අදිදුල කියලා හරියටම මෙහෙම නිරූපණය කරන්න ඕනේ තොරණයක් කොහොමද පෙන්වන්න. ඊට පස්සේ යම් කිසි කාලයක් ගියාන් පස්සේ මේක මොකද වෙන්නේ දරුවනේ ඒකාකාර ප්‍රවේගයකට ලක් වෙනවා ඒකාකාර ප්‍රවේගයකට යම් කිසි දුරක් යනවා ඒකාකාර ප්‍රවේගයකට යනවා දරුවනේ ඊට පස්සේ මේක මොකද වෙන්නේ ඒකාකාර මන්දරය මන්දරයේ වීමට ලක් වෙලා නිශ්චලතාවයට පත් වෙනවා යන්නුම දල වශයෙන් මෙන්න මෙවැනි රූප සටහනක් තමයි ඔබ අදින්න ඕනේ පළවෙනි A සිට B දක්වා තොරණයක් B සිට C දක්වා ඒකාකාර ප්‍රවේගයක් නැවත C සිට D දක්වා මන්දරයේ වීමක් සිදු වෙනවා ඒ අනුව ඉහත චලිතය අපිට මෙලෙස නිරූපණය කරන්න පුළුවන් බලන්න දරුවන් අපෙන් අහනවා A සිට B දක්වා චලිතයේදී තොලිය මත ක්‍රියාත්මක වන අසමතුලිත බාහිර බලය හරිම ලේසි සම්ප්‍රයුක්තය හොයන්න කියලා කියන්නේ අපි දන්නවා 12 නිව්ටන් මේ පැත්තට ක්‍රියාත්මක වෙද්දී 4 නිව්ටන් මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා ඒ කියන්නේ බාහිර අසමතුලිත බලයක් වැඩිපුර බලයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ පැත්තට ක්‍රියාත්මක වෙන්න ඕනේ නේද දරුවන් ඔය එක කොහොමද ගන්න ඔයාට ගන්න තියෙන්නේ 12 න් 4ක් අඩු කරා 12 නිව්ටන් බලයෙන් 4 නිව්ටන් බලයක් අඩු කරන්න 12 න් 4ක් අඩු කරාම අපිට 8 නිව්ටන් කියලා බාහිර අසමතුලිත බලය හොයන්න පුළුවන් ඉන්නතුරු අපෙන් අහනවා A සිට B දක්වා චලිතයේ ත්වරණය ගණනය කරන්න ලේසි අපිට දාන්න තියෙන F සමානයි ma කියන සූත්‍රේ අපි දන්නවා බලය සම්බන්ධව ඒ වගේම ස්කන්ධය සම්බන්ධව ත්වරණය අතර අනුපාතය F සමානයි ma අපි ආදේශ කරනවා
විදිහට දාන්න ඕනේ බාහිර අසමතුලිත බලය. බාහිර අසමතුලිත බලය අපි තුන්වන කොටසේ ගත්තා 8 නිව්ටන්. එනිසා F ට දාන්න 8 කියන එක F ten ඕනේ 8 සමානයි M කියන්නේ ස්කන්ධය. බලන්න පොළවේ ස්කන්ධය කීයද? 4 kg. එනිසා ස්කන්ධය දාන්න පුතා 4 kg. ඒ කියන්නේ තොරණ අපි ඒව දාන්න ඒව ලියාගත්තා. එනවා අපිට ඒව ගන්න පුළුවන්. ඒව ගන්න කොහොමද? මේ ಗುಣ කිරීම 4 යහපැතර යවන. අපි දන්නා ಗುಣ කිරීම 4 පුතා යහපැතර දිවිීම 4ක් වෙනවා. එනවා 8 4න් බෙදන්න. 8 4න් බෙදුවම 2ms ඍණ 2 කියලා අපිට ගන්න පුළුවන්. අනිවාර්යෙන් නිවෘතිව ඒකක තියන්න ඒවට ලකුණු හිමි වෙනවා. දැන් බලමු දරුවනේ බී කොටස ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මොකද ඒක අහලා තියෙන බලගූර්ණය සම්බන්ධ හොඳ සිද්ධාන්ත වලින් හරිම ලේසි ප්‍රශ්නයක්. අපි බලමු බී කොටස. සිල්ලල වෙළඳ සැරක භාවිත කරන තැටි තරාජයක් රූපේ දැක්වේ. උතෝර දරුවනේ මේ තියෙන තැටි තරාජය. හරිද? ඔගොල්ලෝ එදිනදා ජීවිතේ ඕන තරම් දැකලා ඇති. එක් තුලා තැටියක් මත සීනි කිලෝග්‍රෑම් එකක්. අන්න බලන්න කොච්චර දීලා තියෙන සීනි කිලෝග්‍රෑම් එකක් තියෙනවලු. සීනි කිලෝග්‍රෑම් එකක් ලැබුව විට තුලාව සන්තුලනය කිරීම සඳහා අනෙක් තුලා තැටිය මත තැබිය යුතු පඩි ස්කන්ධ අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි තුලා තැටියක එක පැත්තක ස්කන්ධයක් තිබ්බොත් අනිත් පැත්ත සන්තුලනය කරන්න අනිත් පැත්තට යන්න ඕනේ හරි සමාන ස්කන්ධ. එහෙනම් තුලා පඩි ස්කන්ධය වෙන්නත් ඕනේ කොච්චරද? කිලෝග්‍රෑම් එකක් නේද? හරිම ලේසි ප්‍රශ්නයක්. ඒතර ආ මෙතන ලියන්න ඕනේ කිලෝග්‍රෑම් එකයි කියලා. මාළුගේ ගැඹුරු ප්‍රශ්නයක් නෙමෙයි ඒක. දෙවෙනි ප්‍රශ්නේ ඊට අහුද ප්‍රශ්නයක් බලන්න දෙවෙනි ප්‍රශ්නේ වාර කරගන්න පුළුවන් වුණාද කියලා. ඉහත එකෙහි සදහන් පරිදි තරාදිය සන්තුලනය කර ඇති විට එය එල්ලා ඇති තන්තුව මත ක්‍රියා කරන බලය කොපමණද කියලා අපෙන් අහනවා. දැන් දරුවනේ එතකොට මේ තන්තුව මත මේ බලන්න තන්තුව මත ඉහළට බලයක් හට ගන්නවා. තන්තුව මත දරුවනේ ඉහළට බලයක් හට ගන්නවා ආතති බලයක්. ඒ ආතති බලය මගින් තමයි පහළට ක්‍රියාත්මක වන සීලුම බල දරා ගන්න. එතකොට බලන්න පහළට මොන මොන බලද ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්නවා සීනි වල ස්කන්ධය කිලෝග්‍රෑම් 1යිනේ. සීනි වල ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි කියන්නේ එයා මගින් පහළට බරක් අහට ගන්නව නිව්ටන් 10යි. අපි දැනගන්න ඕනේ ස්කන්ධයක් බරක් බවට පත් කරන්නේ 10ෙන් වැඩි කර. ඒ වගේමයි දැන් පඩිය කියන විදිහට පඩිය බරක් වෙන්න ඕනේ කිලෝග්‍රෑම් 1යි නම් ස්කන්ධය වෙන කිලෝග්‍රෑම් 1යි නම් බර වෙන්නත් ඕනේ යාගේ නිව්ටන් 10යි. ඊට පස්සේ බලන්න මේක ඉවර නෑ. තව ගානේ කියනවා තරාදියේ පමණක් ස්කන්ධයේ කිලෝග්‍රෑම් 3. එහෙනම් දරුවනේ මොකද ඒ කියන්නේ? තරාදියටත් බරක් තියි. තරාදි ස්කන්ධයේ තමයි දරුවනේ කිලෝග්‍රෑම් 3. එහෙනම් තරාදියේ බර අපිට ගන්න පුළුවන්. තරාදියේ බර වෙන්න ඕනේ 30යි නියුත්. 30යි නියුත්. එහෙනම් දරුවනේ බලන්න පහලට ඔක්කොම බරවල් කීයක් තියෙනවද? පහලට තියෙනවා ඔක්කොම බලයන් 3ක්. 30යි නියුටන්, 10යි නියුටන්, ආය 10යි නියුටන්. ඒ කියන්නේ පහලට ක්‍රියාත්මක වෙනවා බලවල සම්ප්‍රයුක්තය 50යි නියුටන්. නැ ආතති බලයේ ව්‍යුත්පත්තිය කීයද? 50යි නියුටන් කියලා ඔයාට ගන්න පුළුවන්. ආතති බලයේ ව්‍යුත්පත්තිය 50යි නියුටන්. හරිම ලේසි පොඩ්ඩක් හිතන්න තියෙන්නේ. මහලොකු අමාරු ගණන් නෙවෙයි. බල ලකුණු කරගත්තා නම් ඔයාට ඒක විසඳ ගන්න පුළුවන්. බල ලකුණු කිරීම තමයි ඉතාමත් මෙහි වැදගත් කාරණාව වන්නේ. අපි බලමු දරුවනේ ඉක්මනට තුන්වන ප්‍රශ්නය. ඔගලන් බලන්න තුන්වන ප්‍රශ්නය ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. රූපේ දැක්වෙන්නේ තොගබඩු වෙළඳ සැලක විශාල ස්කන්ධයක් ඉරා ගැනීම සඳහා භාවිත කරන බිම් තරාදිය. අර කලින් තිබුණේ මොන තරාදියද? තැටි තරාදිය. දැන් මේ තියෙන්නේ මොකද්ද? බිම් තරාදිය. බලන්න දරුවනේ. තරාදිය එක්පසක 50 kg ස්කන්ධයක් තබා තරාදිය සන්තුලනය වන පරිදි අනෙක් පසින් ස්කන්ධය එම්වන පඩියක් තබා ඇත. ආ දැන් මේක සන්තුලනය කරන්න යන. බලන්න මේක බලන්න දරුවනේ. එතකොට මේක සන්තුලනය කරද්දී ඔයාලට තේරෙනවනේ මේක තමයි විවර්තන අක්ෂය. මේ තියෙන්නේ පුතා O කියන්නේ විවර්තන අක්ෂය. විවර්තන අක්ෂයේ වටා තමයි ගූර්ණ ඇතිවීම සිදුවන්නේ. මෙහිදී දක්ෂිණාවර්ත ගූර්ණ හට ගන්නවා. ඒ වගේම වාමාවර්ත ගූර්ණ. පඩිය මගින් ඇතිවන්නේ දක්ෂිණාවර්ත ගූර්ණ. ඒ වගේම මේ කිලෝග්‍රෑම් 50 මගින් ඇතිවන්නේ වාමාවර්ත ගූර්ණ. අපෙන් අහනවා O ලක්ෂයේ කිලෝග්‍රෑම් 50 kg ස්කන්ධය මගින් O ලක්ෂයේ වටා ඇති කරන ගූර්ණ. අපි දන්නවා ගූර්ණය හොයන්න කොහොමද? ගූර්ණය ගන්න බලය වැඩි කිරීම ලම්බ දුර නේද? ගූර්ණය ගන්න කොහොමද වුණේ? බලය වැඩි කිරීම ලම්බ දුරනේ. එහෙනම් බලය වැඩි කිරීම ලම්බ දුර ගත්තොත් බලය වෙන්න ඕනේ කිලෝග්‍රෑම් 50 නෙමෙයි 50 නෙමෙයි දරෝනේ ගන්න වෙන්නේ. මොකද මේ පල්ලේ හර ක්‍රියාත්මක වෙන යාගේ බර බර වෙන්නේ කීයද? 500යි නියුටන්. 500 නියුටන් ගන්න ඕනේ. ඒක සැලකිලිමත් වෙන්න නම් 500 නියුටන් කියලා මම මේක දාගත්තා. 500 නියුටන් වැඩි කරන්න ලම්බ දුරෙන් ලම්බ දුර වෙන්න ඕනේ කීයද දරෝනේ? ලම්බ දුර වෙන්නේ 5 cm. අපිට පුළුවන් දරෝනේ මේක මෙහෙමයි මේ ගාන හදන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. වට මේක ඒකක පරිවර්තනයක් නොකරත් මේක ගන්න පුළුවන්. මොකද අවසානයේ වාමාවර්ත දක්ෂිණාවර්ත ගුණ වලට සමාන කරන තියෙන නිසා. නමුත් දරුවනේ ඒ කොටසේ අපින් අහන නිසා වඩා හොඳයි මේක ඒකක වලට කන්වර්ට් කරලා කරන එක. අපි දන්නවා බල ගුණණය ගන්නේ බලයේ වැඩි කිරීම ලම්බ දුර. ඒතර බලයට ගන්න ඕනේ කිලෝග්‍රෑම් 50 නම් හරියන්නේ නැහැ. කිලෝග්‍රෑම් 50 බරක් කරගන්න.
බරක් කරගන්න ඕන 10න් වැඩි කරන්න ඕනේ නේද 50 10න් වැඩි කරාම 500 නිව්ටන් වෙන්න ඕනේ ලම්බ දුර වෙන්නේ 5 සෙන්ටිමීටර ඔයා 5 සෙන්ටිමීටර තියාගෙන හරියන්නේ නැහැ දරුවෝ නේද ඒක මීටර කරන්න 5 සෙන්ටිමීටර මීටර කරන්න 100න් බෙදන්න 5 සෙන්ටිමීටර මීටර කරන්න 100න් බෙදන්න එතකොට මේ බිංදු දෙක කැපිලා ගිහිල්ලා ඔයාට එනවා 50 kg මගින් ඇති කරන ගුණය වෙන්නේ දරුවෝනේ 25යි න්‍යූටන් මීටර කියලා එනවා හරිම ලේසි 25යි න්‍යූටන් මීටර කියලා ඔයාට ගන්න පුළුවන් කොහොමද බලන්න මම ගත්තේ වාමාවර්ත ගුණයක් ගත්තේ මෙයා බල ගුණය ගන්නේ බලය වැඩි කිරීම ලම්බ දුර එහෙනම් මෙයාගේ බලය වෙන්නේ 50 නෙමෙයි 500ද දුර වෙන්නේ සෙන්ටිමීටර 5 නෙමෙයි මීටර කරන්න ඕනේ මීටර කරන්න 100 බෙදුවා අවසානයේ 25 න්‍යූටන් මීටර බලන්න දරුවනේ B ප්‍රශ්නේ පඩිය මගින් ඕලක්ෂයේ වටා ඇති කරන ගුණය සඳහා ප්‍රකාශනයක් ගන්න කියලා කියනවා ඕලක්ෂය එතන ඕලක්ෂය මගින් ඇති කරන ගුණය අපි දන්නවා දැන් මේ ස්කන්ධය තමයි පුතා මේ තියෙන්නේ හරි ස්කන්ධය තමයි මේ තියෙන්නේ අපි දන්නවා ස්කන්ධය බර කරන්න කොහොමද ස්කන්ධයක් බරක් කරගන්නේ නම් කිලෝග්‍රෑම් වලින් සහිත ස්කන්ධයක් බරක් කරගන්නේ 10ෙන් වැඩි කරන්න එහෙනම් මෙයා වෙන්න ඕනේ 10යි නේද මෙයා වෙන්න ඕනේ පුතා 10යි ඒ ස්කන්ධයක් බරක් කරගන්නේ මේ බර තමයි 10යි එහෙනම් 10ෙන් වැඩි කරන්න 10ෙන් වැඩි කරන්න දරුවනේ ලම්බ දුරේ ලම්බ දුර කීයද බලන්න ලම්බ දුර වෙන්නේ සෙන්ටිමීටර 100 දරුවනේ ඔයා සෙන්ටිමීටර 100 දාන්න එපා ඔයා දාන්න ඕනේ මීටර කරලා ඔයා දන්නවා සෙන්ටිමීටර 100ක් කියන්නේ මීටර කොච්චරද සෙන්ටිමීටර 100ක් කියන්නේ මීටර 1ක් නේද සෙන්ටිමීටර 100ක් කියන්නේ මීටර 1ක් ඒ නිසා ඔයාට පිළිතුර ගන්න පුළුවන් 10යි m කියලා m මැසුරින් ගන්න කියන්නේ 10යි m කියලා ඔයාට ගන්න පුළුවන් ඕ මගින් ඇති කරන බල ගුණය බලන්න මේක ඕකල හරියට කරාද හිතුවද කියලා දරුවනේ අපි මේක ගන්න ඕනේ බල ගුණය මේ දක්ෂිණාවර්ත බල ගුණය ගන්නේ බලය වැඩි කිරීම ලම්බ දුර ඒතර බලයට ගන්න ස්කන්ධයේ m ස්කන්ධයේ බරක් බවට පත් කරගන්න ස්කන්ධයේ බරක් බවට පත් කරගන්න නම් 10ෙන් වැඩි කරන්න ඕනේ ඒතර 10යි දුර තියෙන්නේ 100යි සෙන්ටිමීටර 100යි සෙන්ටිමීටර දාලා හරියන්නේ 1 මීටර කරාන මීටර කරාම ඉන්නේ 1 එහෙනම් 10යි m කියලා තමයි m ඇසුරෙන් ඔයාට ගන්න පුළුවන් වෙන්නේ දැන් c කොටස ලේසි තරාදිය සංතුලනය කර ඇති විට ඕලක්ෂයේ වටා 50 kg ස්කන්ධයමකින් ඇති කරන වාමාවර්ත ගුණය හා පඩියමකින් ඇති කරන දක්ෂිණාවර්ත ගුණය සමාන ඒකල අපිට කියනවා මේක සංතුලනේ වුණාම දරුවනේ වාමාවර්ත ගුණය දක්ෂිණාවර්ත ගුණයට අනිවාර්යයෙන්ම සමාන වෙනවා එහෙනම් m ගේ අගය හනුව එහෙනම් දරුවනවා දැන් කරන්න තියෙන්නේ වාමාවර්ත ගුණය දක්ෂිණාවර්ත ගුණයට සමාන කරන්න එහෙනම් 25 කියන එක වාට පුළුවන් සමාන කරන්න කීයදද 10යි m 25 කියන එක 10 m ට සමාන කළා වාට m වල අගය ගන්න පුළුවන් m වල අගය ගත්තම එන්නේ කීයද 2.5 kg කියලා හරියට බලන්න ඔයා සුළු කළා මේ 25 බෙදීම 10 නේ 2.5 kg කියලා වාට ගන්න පුළුවන් 2.5 kg කියලා වාට ගැනීමේ හැකියාවක් පවතිනවා. එතකොට දරුවනේ බලන්න ඔයාට මේකේ පොඩි වාසියක් පේන්නේ නැද්ද? 50 kg වගේ ස්කන්ධයක් සම්තුලනය කරන්න අපි පඩියක් විදිහට යොදලා තින්නේ බලන්න කොච්චර ස්කන්ධයක්ද? 2.5 kg වගේ ස්කන්ධ. ඒ කියන්නේ වැඩි ස්කන්ධයක් සම්තුලනය කිරීම සඳහා බිම්තරාජයක තියෙන වාසියක් තමයි අඩු ස්කන්ධයක් භාවිතයට ගන්න පුළුවන්. ඒක වාසියක්. මම නැවත බලන්න මේ ගාන හදපු විදිය බලන්න ඕ වට ඇති කරන ගුණය ගන්නේ බලය වැඩි කිරීම ලම්බ දුර බලය කියන්නේ 500යි නියුටන්. 50 දාලා හරියන්නේ නැහැ. 500 වැඩි කරන්න ඕන ලම්බ දුර සෙන්ටිමීටර 5 දාලා හරියන්නේ ඒක මීටර කරන්න මීටර කරන 100 බෙදන්න. එතකොට බිංදු බිංදු කැපිලා ගිහිල්ලා 25 නිව්ටන් මීටර කියලා එන්නේ. ඊට පස්සේ දක්ෂිණාවර්ත ගුණය ගන්න ඕනේ. දක්ෂිණාවර්ත ගුණය ගන්න ඉතින් ස්කන්ධය දෙලා තියෙන m කියලා. තරාදි ස්කන්ධය m කියලා හරියන්නේ නැහැ. එයා බරක් කරගන්න. බරක් කරගන්න නම් 10ෙන් වැඩි කරමු. 10ෙන් වැඩි කරාම එන්නේ 10යි. දුර කීයද? සෙන්ටිමීටර 100 නෙමෙයි 1. එහෙනම් 10 m කියලා එන්නේ. පස්සේ වඩ පුළුවන් 25 කියන එක 10 m ට සමාන කරලා ස්කන්ධය ගන්න 2.5. එහෙනම් බලන දරුවෝ D කොටස අපෙන් අහන අවසාන ප්‍රශ්නේ විශාල ස්කන්ධයක් මැනීම සඳහා තැටි තරාදියක් වෙනුවට බිම් තරාදියක් භාවිත කිරීමෙන් ගන්න වාසි දෙකක්. එක වාසියක් තමයි දරුවනේ විශාල ස්කන්ධයක් සම්තුලනය කිරීම සඳහා විශාල ස්කන්ධයක් සම්තුලනය කිරීම සඳහා යෙදිය යුතු පඩියෙහි ස්කන්ධය අඩු වී විශාල ස්කන්ධයක් සම්තුලනය කිරීම සඳහා යෙදිය යුතු පඩියේ ස්කන්ධය අඩු වී මේක එක වාසියක්. ඒක මේ ගාන ඇසුරුනොත් ඒක අපිට ලබා දෙනවා. ඒක එක වාසියක් විදිහට ඔයාට ලියා දැක්වීමේ හැකියාව පවතිනවා. අනිත් කාරණාව තමයි දරුවනේ අපිට නිර්වදිතාවේ ඉහළ ගයක් කියලා ගන්න පුළුවන්. විශේෂයෙන් කටතරාදීකට වඩා බින්තරාදීගේ නිර්වදිතාව ඉහළ වෙනවා. එනෝ දරුවනේ මේ වීඩියෝව තුලින් අපි ඉක්මනින් සාකච්ඡා කරා 2022 වසරේ මැයි මාසයේ පවත්වන ලද සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ ව්‍යුහගත රචනා ප්‍රශ්නවල 4 වන ප්‍රශ්නය.
යනෝ දරුවනේ අද මේ වීඩියෝ තුලින් අප සමුගන්න අප දැනටමත් සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටින දරුවා දුවා දරුවන් වෙනුවෙන් නොමිලේ විද්‍යා පාඩම් 50 ගණක් නිර්මාණය කරලා තිනවා කරලා තින ඔබට පුළුවන් ඒ පාඩනුත් බලන්න නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා එහෙනම් දරුවනේ අද දවසේ මේ වීඩියෝයෙන් මම සමුගන්නවා ඔබ සියලු දෙනාටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා